ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවධිය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 1996 ලෝකුස්ලානේ දිනා ගැනීමත් එක්ක. මේ ලෝකුස්ලානේ දිනා ගන්න කණ්ඩායමේ හැම ක්‍රීඩකයම තමගේ දායකත්වයේ එකම විදිහට ලබා දුන්නා. මෙම කණ්ඩායමේ හිටපු ප්‍රධාන ප්‍රතිකරුවන් වගේම පන්දු යවන්නන් සියලු දෙනාම වගේ තමගේ කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටු කිරීම නිසා තමයි අපිට අපරාජිත කණ්ඩායමක් විදිහට ලෝකුස්ලාන අවසන් තරගයට ඇවිල්ලා අවසන් තරගයේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරලා ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්නේ. මේ කාගේත් සහයත් එක්ක කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන ගිය නායකයා තමයි අර්ජුන රණතුංග. අර්ජුන එක් දින පිටියට ආපු පළවෙනි තරගය ගැන තමයි අපි අද කතා කරන්නේ. අර්ජුන රණතුංග තමගේ එක් දින ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ 1982 දී. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ආරම්භ දිනාගත් අවුරුද්දේ. එංගලන්ත කණ්ඩායම එක්ක තියෙන අර්ජුනගේ පළවෙනි එක් දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරාජය කරන්න සමත් වෙනවා. මේ තරගයේ කාසිවාසය දිනා ගන්න එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන අවස්ථාව ශ්‍රී ලංකාවට පවරනවා. इंग्लैंड के आराधने पीटीए ने श्रीलंका कंडायम नियमित पंद्रह हतलिस पहली लखनऊ देशी पहलो क्लब आगन समर्थ देनवा एक खडलु हतकट श्रीलंका इनमें वैडिम लखनऊ लाभ्य बर्ड पात्र ने सिद्धत वेत्त मुनि नदीवी लखनऊ असु हाय क्लब आगन समर्थ देनवा श्रीलंका इनमें देवन वैडिम लखनऊ लाभ्य बर्ड पात्र ने कोडुकार अर्जुन मेतरंगे लखनऊ हतलिस देखा क्लब आगन समर्थ देनवा अर्जुन देविया ने दुवादी देविया मगट हसुला पंदु पनस तुनक वैकट अर्जुन के इनमें एक हतरे पहरक अंतर्गत कराने अर्जुन समर्थ देनवा एविदी इंग्लैंड के नियोजने के लिए प्रबल पंद වන්නෝනෝ ඉයන් බෝතම් එක්ක ජෝන් ලීව මේ තරගයේ ශ්‍රී ලංකා කඩලු දෙක ගානේ දවා ගන්න සමත් වෙනවා. පිළිතුරින්ම ක්‍රීඩා කරන්න එන එංගලන්ත කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 212ක් විතරයි. පන්දුවර 44.5 පහකදී දැවී යන එංගලන්ත කණ්ඩායමට උරුම වෙන්නේ ලකුණු 3ක පරාජයක්. එංගලන්ත ඉදීමේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන සුපිරි ප්‍රතිකරු ග්‍රැහම් ගුච් ලකුණු 74ක් ලබා ගත්තත් ඒ ලකුණු ප්‍රමාණය ජයග්‍රහණයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එංගලන්ත නායක කීත් ෆ්ලෙච්චර් මේ තරගයේ ලකුණු 38ක් ලබා ගන්න සමත් වෙනවා. එංගලන්ත ප්‍රතිකරුවන්ට දැඩි තර්ජන එල්ල කරන අසන්තුතු මේල් පන්දුවාර 9කදී ලකුණු 14ක් විතරක් දීලා එංගලන්ත කඩලු දෙකක් දවා ගනිද්දී ශ්‍රී ලංකාව බීකල් දක්ෂ පාදක පන්දුවවන්නේ කුණු අජිත් ද සිල්වා මේ තරගයේ කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. පසු කාලීන ශ්‍රී ලංකා බීකල් සුපිරි නායකයෙකු වුණු අර්ජුන රණතුංග එක් දින වරම් ලබන මේ තරගයේ තරගයේ වීරයා බවට පත් වෙන්නේ ආරම්භක ප්‍රතිකරු සිදත් වෙත්තමුණේ. එදා අර්ජුන අවාසනාවන්ත විදියට දුවද්දි දෙවිගේ නැත්නම් ඔහුගේ තරගයේ අර්ධ ශතකයක් ලබන්නත් ඒ වගේම තරගයේ වීරයා බවට පත් වෙන්න ලොකු අවස්ථාවක් තිබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.